අයිබෝන් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Winforce IPO එකේ latest developments උයි සහ ඊට පස්සේ future එකේ ශ්‍රී ලංකන් renewable energy industry එකේ මොන වගේ අවස්ථාද ඒකේ තියෙන companies වලට තියෙන්නේ සහ government policy එක support කරන්නේ කොහොමද කිය කරුණු කාරණා ටික කතා කරන්නයි අද මම මේ වීඩියෝ එක කරන්නේ. ඉස්සල්ලාම renewable energy sources industry එකේ අලුතෙන්ම ඩිස් කරන කම්පැනි එක තමයි Winforce. මේකේ initial IPO ගැන මම වීඩියෝ එකක් මිට කලින් කරලා තියෙනවා. ඒක IPO එක evaluation එකත් මම කරලා තියෙනවා. දැන් මේ IPO එක රුපියල් 16ට ආපු IPO එක ඕවර් සබ්ස්ක්‍රයිබ් වෙලා තියෙනවා. ලේසි පාසු ප්‍රමාණයකින් නෙමෙයි 8 ටයිම්ස් වලින් තමයි ඔබ සබ්ස්ක්‍රයිබ් වෙලා තියෙන්නේ. එතකොට ඒකේ තේරුම තමයි ෂෙයාස් ඉල්ලපු හැමෝටම ෂෙයාස් හම්බ වෙනවා. නමුත් ඉල්ලපු ප්‍රමාණයම හම්බ වෙන්නේ නැහැ. ඉල්ලපු ප්‍රමාණයෙන් කොටසක් තමයි හම්බෙන්නේ. ගොඩක් වෙලාවට අඩුවෙන් අඩු ෂෙයාස් ප්‍රමාණයක් ඉල්ලපු අයට වැඩිපුර ප්‍රමාණයක් ඒගොල්ලන්ට හම්බෙන්න පුළුවන් ඉල්ලපු ගාණෙන් සහ වැඩිපුර ඉල්ලපු අයට ඒකෙන් සෑහෙන අඩුවෙන් හම්බෙන්න ඉඩ තියෙනවා. මොකද 8 ගුණයක් ඕවර් සබ්ස්ක්‍රයිබ් වෙලා තියෙන නිසා. එතකොට වෙන්නේ මේ විදිහට ප්‍රෝ රේට් ෂෙයාර් ඇලොකේෂන් එකක් තමයි වෙන්නේ. උදාහරණයක් විදිහට 10,000ක් ඉල්ලුව කෙනෙකුට ඇලොකේට් වෙන්නේ අපි හිතමු ෂෙයාස් 7,000ක් හෝ 8,000ක් වගේ වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ ඉල්ලපු ගාණෙන් ඒගොල්ලන්ට දෙන ෂෙයාස් ගාන අඩු කරලා ඉතුරු ෂෙයාස් ගානට අදාළ මුදල ඒගොල්ලන්ට කම්පැනි කාපහු අනාගතයේදී රිටර්න් කරනවා. එතකොට දැන් මේ කම්පැනි එකේ ට්‍රේඩින් පටන් ගන්නවා 22 වෙනිදා, අප්‍රේල් මාසේ 22 වෙනිදා. එතකොට 22 වෙනිදා ට්‍රේඩින් පටන් ගන්නකොට වෙන්න පුළුවන් ප්‍රධාන දෙයක් තමයි මාකට් කන්ඩිෂන් එක හොඳ තත්ත්වයේ තිබුණොත් වෙනකොට දැන් ඉල්ලපු අයට ගොඩක් හම්බ වෙන්නේ නැති වෙන තත්ත්වයක් තියෙනවා. ඉල්ලපු ප්‍රමාණයම නිසා ඒගොල්ලෝ සෙකන්ඩරි මාකට් එකෙන් මිලදී ගන්න උත්සාහ කරන Winforce කම්පැනි එක එහෙම උත්සාහ කරද්දී සෙකන්ඩරි මාකට් එකේ ප්‍රයිස් එක ගොඩක් වෙලාවට ඉඩ තියෙනවා මේ රුපියල් 16 කියන මට්ටමින් උඩට ට්‍රේඩ් වෙන්න. 16ට තමයි දුන්නේ. නමුත් ඩිමාන්ඩ් එක වැඩි වෙනකොට ෂෙයාස් වලට ගොඩක් ඉල්ලන්න පටන් ගත්තොත් 16න් උඩට ට්‍රේඩ් වෙන්න ඉඩ තියෙනවා. කීයේද කියලා හරියට කියන්න බැහැ. නමුත් 17 18 19 20 ඔය ලෙවල් එකටත් යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මොකද මේ කම්පැනි එකේ ෆියුචර් ග්‍රෝත් ප්‍රොස්පෙක්ට්ස් ඉතාම හොඳ මට්ටමක තියෙනවා. ඒනිස තොද මට්ටම තියෙනවා. ඉතින් ඒ නිසා මේ කම්පැනි එක අනිවාර්යයෙන්ම ඩිවිඩන්ඩ් අතින් බැලුවත් ඉතාම හොඳ ඩිවිඩන්ඩ් පේ අවුට් එකක් දෙන කම්පැනි එකක්. ඒ නිසා ලොง ටර්ම් හෝල් කර ඉන්වෙස්ට් කෙනෙකුට හොඳ වැලියු ස්ටොක් එකක් මේක Winforce කියන්නේ. ඒ හින්දා මම හිතන්නේ ඩිමාන්ඩ් එක සෙකන්ඩරි මාකට් එකේ තවත් ගොඩක් වැඩි වී අනිවාර්යෙන්ම ඉනිෂියල් පබ්ලික් ඔෆර් එකකින් ෂෙයාස් ගත්තු ෂෙයා හෝල්ඩර්ස්ට සෙකන්ඩරි මාකට් එකේ 22 වෙනිදා ට්‍රේඩින් පටන් ගන්නකොට ගත්තට පස්සේ හොඳ මිලක් ගන්න පුළුවන් වෙයි. හරි, ඊට පස්සේ මම ටිකක් කතා කරන්න දැන් යන්නේ රිනියබල් එනර්ජි ඉන්ඩස්ට්‍රි එක ශ්‍රී ලංකාවේ. ශ්‍රී ලංකාවේ දැනට කියන්නේ 2019 අවුරුද්දේ එනර්ජි ජෙනරේෂන් එක තිබුණේ මෙන්න මේ විදියට 34%ක් කෝල් බේස්, 32%ක් කෝල් බේස් ෆුවල් බේස්. එතකොට නන් ට්‍රැඩිෂනල් රිනියබල් එනර්ජි වලින් 10% හම්බෙලා තියෙන්නේ, හයිඩ්‍රෝ පවර් වලින් 24%ක් හම්බෙලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි කොම්පොසිෂන් එක වෙලා තියෙන්නේ. නමුත් දැන් ලංකාවේ වියදම් කරන්න අමාරුයි, කොස්ට් එක වැඩි මේ කෝල් බේස් වලයි ෆුවල් බේස් වලයි. ඒ හින්දා ගවර්න්මන්ට් පොලිසි එක වෙලා තියෙන්නේ ගොයින් ෆෝවර්ඩ් නෙක්ස්ට් 10 ඉයර්ස් වලට අපි එනර්ජි ජෙනරේෂන් ගොඩක් වෙන්න ඕන රිනියබල් එනර්ජි සෝස් එක කියලා. ඒක ගවර්න්මන්ට් එක පොලිසි එක ගවර්න්මන්ට් ප්ලෑන්ස් අනුව ඒගොල්ලෝ ක්‍රාෆ්ට් කරලා තියෙනවා 2030 වෙද්දී මෙන්න මේ මික්ස් එක මෙන්න මේ තත්ත්වයට වෙනස් වෙන්න. ඒ කියන්නේ කෝල් බේස් සහ ෆුවල් බේස් 20%ක් වෙන්නත් හයිඩ්‍රෝ පවර් සහ නන් ට්‍රැඩිෂනල් රිනියබල් එනර්ජි සෝසස් වලින්, ඒ කියන්නේ වින් පවර්, සෝලර් පවර්, තර්මල් පවර් වගේ දේවල් වලින් 80%ක් වගේ වෙන විදිහටත් ඉතා විශාල චේන්ජ් එකක් ඒගොල්ලෝ
ගේ ප්ලෑන් කරලා තියෙනවා 2030 වෙද්දි, يعني ඊළඟ වසර 9 10 ඇතුළත. ඉතින් මේක මේ විදිහට මේ ප්ලෑන් එක ඉම්ප්ලිමන්ට් වුණොත් දැන් අපි ලිස්ට් කරලා තියෙන ගොඩක් කම්පැනිස් මේ සෙක්ටර් එකේ ඒගොල්ලන්ගේ ෆියුචර් ඉන්වෙස්ට්මන්ට්ස් සහ ඒගොල්ලෝ දැන් කරලා තියෙන ඉන්වෙස්ට්මන්ට්ස් අනුව ඒගොල්ලන්ගේ අනාගත දියුණුව කොයි විදිහටද ඒගොල්ලෝ ග්‍රෝ කරන්න කියලා අපිට දල අදහසක් ගන්න පුළුවන්. මම පොඩ්ඩක් මෙන්න මේ නිවුස් ලින්ක් එකටත් යනවා. මෙන්න මේ නිවුස් ලින්ක් එක අනුව ඒගොල්ලෝ කියනවා power crisis Sri Lanka aiming to go for only renewable energy sources within 10 years. Only renewable sources. Like new investments, new additions in the energy sector ki renewable sources විතරයි. ඉතින් ඒගොල්ලෝ කියනවා parliament එකත් මෙව කරලා තියෙනවා, approve කරලා තියෙනවා. මේක කරන්න මොකද air pollution එක වැඩි, cost එක වැඩි. ඒ වගේ හේතු නිසා ministry එකේම political decision එක ගන්න තියෙනවා. එතකොට මේ විදිහට solar power වලට ඒගොල්ලෝ ආධාර කරනවා එක එක individuals ලට අන්න ඒ විදිහට. So basically government direction එක දැන් තියෙන්නේ මේ විදිහට next 10 years යද්දී solar power එකෙන් තමයි වැඩිපුරම energy generation එක solar power එක සහ ඇතුළු wind power සහ මේ ආදී මූලාශ්‍ර වලින් තමයි ලංකාවේ එනර්ජි ග්‍රෝ වෙන එනර්ජි ඩිමාන්ඩ් එක සප්ලයි කරන්න යන්නේ. රයිට්. හරි, එතකොට ඊළඟට මම කතා කරන්න හිතුවා දැන් CSE එකේ ලිස්ට් කරලා තියෙන එනර්ජි සෝස් එනර්ජි කම්පනීස් සහ අලුතෙන් මේ වින් ෆෝස් එකත් එක්ක කොයි විදියටද ඉස්සරහට ඒගොල්ලන්ට බෙනිෆිට් වෙන්න පුළුවන් සහ මොන කම්පනීස්ද ගොඩක්ම මේ growth එකේ වාසිය ගන්න පුළුවන් වෙන කම්පනීස් කියලා චුට්ටක් තවදුරටත් කතා කරන්න. එතකොට මේ තියෙන්නේ දැන් රිලීස් කරලා තියෙන සහ අලුතෙන් ලිස්ට් කරන්න යන කම්පනීකෙත් සියලුම හයිඩ්‍රෝ සියලුම රිනියබල් එනර්ජි සෝස් එනර්ජි ඉන්ඩස්ට්‍රි එකේ ලිස්ට් කරලා තියෙන කම්පනීස් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ වින් ෆෝස් එකේ වින් පව, සෝලා පව, හයිඩ්‍රෝ පව කියන මේ තුනම තියෙනවා ඒගොල්ලන්ගේ පෝට්ෆෝලියෝ එකේ. ඒගොල්ලන්ගේ ෆියුචර් එක ගත්තාම ෆියුචර් ඉන්වෙස්ට්මන්ට්ස් තියෙනවා මන්නාවල වින් පව ප්ලාන්ට් එකයි සෙනගල් වල සෝලර් පව ප්ලාන්ට් එකයි. මේ දෙක තමයි ලොකුවට දැන් යන්නේ ඉන්වෙස්ට්මන්ට් එකට ෆියුචර් එක තියන්නේ. ඔය මේවා ඔපරේට් වෙලා ඉද්දි ඒගොල්ලන්ට ඉස්සරහට කෑෂ් ෆ්ලෝස් රෙවෙනියුස් ගොඩක් තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. ඊළඟට LVL එනර්ජි එකේ ඒගොල්ලන්ගේ තර්මල් පව තියෙනවා ලොකුම පව සෝස් එකේ තර්මල් පව. ඊට අමතරව හයිඩ්‍රෝ පව තියෙනවා, වින් පව තියෙනවා. ඒගොල්ලන්ගේ ෆියුචර් ප්‍රොජෙක්ට්ස් ගත්තොත් මේ ඇනුවල් රිපෝර්ට් වල තියෙන කරුණු වලින් තමයි ගණන් තියෙන්නේ. නේපාල් වල මකරි ගාඩ් හයිඩ්‍රෝ පව ප්‍රොජෙක්ට් එකයි ඊට අමතරව ග්‍රවුන්ඩඩ් සෝලර් පව ප්‍රොජෙක්ට්ස් ඒකලු ඉම්ප්ලිමන්ට් කරන් යනවා. මේ වලින් ඉස්සරහට හොඳ කෑෂ් ෆ්ලෝස් LVL එලිජිබල් වලට එන්න පුළුවන්. පැනේෂියන් පව ගත්තොත් ඒගොල්ලන්ගේ දැන් සෝලර් පව සහ මිනි හයිඩ්‍රෝ තමයි තියෙන්නේ. ඒගොල්ලන් ඉස්සරහට ඒගොල්ලන්ගේ හයිඩ්‍රෝ පව ප්‍රොජෙක්ට්ස් තියෙනවා සැම්බියා වල. එතකොට රූෆ් ටොප් ඇන්ඩ් ග්‍රවුන්ඩ් සෝලර් පවර්ස් තියෙනවා. එතකොට මිනි හයිඩ්‍රෝ ප්‍රොජෙක්ට්ස් තියෙනවා ශ්‍රී ලංකාව වල. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මිනි හයිඩ්‍රෝ වලට තියෙන ඔපචුනිටීස් ලංකාවේ අඩු වෙන මොකද වෝටර් සෝසස් අඩුයි. ඉතින් ඒ හින්දා ලංකාවේ growth එක තියෙන්නේ ඉස්සරහට මේ සෝලා, වින්, එතකොට තර්මල් කියන මෙන්න මේ සෙක්ටර්ස් වලින් සහ කොච්චර දුරට ලංකාවෙන් ඉපිට අනිත් කන්ට්‍රීස් වල ඇෆ්‍රිකාව වෙන්න පුළුවන්, ඒෂියාව වෙන්න පුළුවන්, ඒ කන්ට්‍රීස් වල රිනියබල් එනර්ජි ඉන්වෙස්ට්මන්ට් එක අපේ කම්පනීස් කරනවා කියන එක මත තමයි ඒ කම්පනීස් වලට ඒගොල්ලන් growth එක ලබා ගන්න පුළුවන් වෙන්නේ. දැන් රිසෝස් එනර්ජි ගත්තොත් ඒගොල්ලන්ගේ හයිඩ්‍රෝ පව සහ සෝලර් පව තමයි තියෙන්නේ. ෆියුචර් ඉන්වෙස්ට්මන්ට්ස් වල පයිප්ලයින් එකේ සෝලර් පව ප්‍රොජෙක්ට්ස් ඒගොල්ලන්ගේ තියෙනවා. වැලිබල් එරත් වල දැනට හයිඩ්‍රෝ පව තමයි තියෙන්නේ. ෆියුචර් ඉන්වෙස්ට්මන්ට්ස් ගැන තෙච්චරම තොරතුරු තාම හොයාගන්නේ. විදුලංග ගත්තොත් විදුලංග වල හයිඩ්‍රෝ පව සහ සෝලර් පව තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ හෝසීස් හයිඩ්‍රෝ පව ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. ඊට අමතරව ඒගොල්ලන්ගේ සෝලර් පව ප්‍රොජෙක්ට්ස් ඉන්වෙස්ට්මන්ට්ස් ගොයින් ෆෝවර්ඩ් තියෙනවා. ලාස්ට් පව එකේ ඒගොල්ලන්ගේ තමයි හය මේ ලොකුම සෝලර් පව ප්‍රොජෙක්ට් එක තියෙන්නේ. ඊට අමතරව හයිඩ්‍රෝ පවර්ස් උත් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ ෆියුචර් ගත්තොත් එහෙනම් ලාස්ට් එක සෝලර් රූෆ් ටොප්ස්, සෝලර් විත් බැටරි ස්ටෝරේජ් සිස්ටම්. මේක ඒගොල්ලෝ පළවෙනි වතාවට තමයි කම්පැනි එකක් කරන්නේ ලංකාවේ. ගවර්න්මන්ට් අප්‍රූවල් කරලා දාලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ගවර්න්මන්ට් ප්‍රොජෙක්ට් එකක් අනුව. සහ මිනි හයිඩ්‍රෝ පවර් ප්‍රොජෙක්ට්ස් තියෙනවා ඒගොල්ලන්ගේ පයිප්ලයින් එකේ. ලෝටස් හයිඩ්‍රෝ ගත්තොත් ඒගොල්ලන්ගේ දැන් හයිඩ්‍රෝ පවර් ප්‍රොජෙක්ට්ස් එකක් තමයි තියෙන්නේ. සහ පයිප්ලයින් එකේ මිනි හයිඩ්‍රෝ පවර් ප්‍රොජෙක්ට්ස් වගේ තියෙනවා. නමුත් ඒවල තාම අප්‍රූවල් හම්බ වෙලා නැහැ.
ඔතොරිටිස් වලින් ඉතින් ඒ ඩිලේ එක තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ගත්තොත් ගොඩක් වෙලාවට මේ සෝලා පවර් විතරක් වැඩිපුර ඉන්වෙස්ට් කරලා තියෙන කට්ටියගේ අනාගතය growth opportunities limit වෙයි. සෝලා පවර් නෙමෙයි sorry හයිඩ්‍රෝ පවර් ගොඩක් වෙලාවට growth එක තියෙයි. wind power, solar power මේ හැම එකම combine කරලා ඒවල grow කරන අය ලංකාවේ සහ overseas market හොයාගෙන overseas markets වල wind power, solar power සහ hydro power මේ සේරම grow කරන companies. ඉතින් මට පේනවා මෙන්න මේ companies වලින් ගොඩක් වෙලාවට wind force එකට හොඳ growth opportunities තියෙනවා ඉස්සරහට ඊළඟ අවුරුදු වල. LBA energy එකටත් ඒ වගේ හොඳ growth opportunities තියෙනවා මට පේනවා. ලාස් පවවලටත් ඒ වගේම හොඳ opportunities තියෙයි ඉස්සරහට ඒ වගේ projects අනුව සහ විදු ලංකා සහ පැනේෂන් පවර් මෙන්න මේ දෙකලත් තියෙයි. සහ ගොඩක් වෙලාවට ඒක තීරණය වෙන්නේ තවත් හේතුවක් බලපානවා. මොකද මේවා ගවර්න්මන්ට් එකයි සහ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකයි සම්බන්ධ කරන් කරන වැඩ. මොකද පවර් සප්ලයි පවර් සෙඩින් ඇග්‍රීමෙන්ට්ස් උත් සයින් කරන් තියෙනවා. මේවා කාලෙන් කාලට එක්ස්පයර් වෙනවා. ඉතින් එක්ස්පයර් වුණාට පස්සේ රිනිව කරන්න ඕන. ඒක අලුත් ප්‍රොජෙක්ට්ස් දාපුවාම ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ ගවර්න්මන්ට් එකේ අප්‍රූවල් එක ගන්න ඕන. ඒතකොට රෙඩ් ටේප්ස් එනවා ගොඩක් වෙලාවට. බියුරොක්‍රසි ඉන්එෆිෂන්සීස් තියෙන මේ අප්‍රූව් කරනකොට හරියට වේගෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ තියෙන මේ දුෂ්කරතා සහ මේ තියෙන ලිමිටේෂන්ස් ගවර්න්මන්ට් එක ඇඩ්‍රස් කරනවා නම් ඉස්සරහට ගොඩක් වෙලාවට මේ කම්පනිස් වල ෆියුචර් ඉන්වෙස්ට්මන්ට්ස් හොඳ තත්ත්වෙන් කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ගවර්න්මන්ට් එකේ තියෙන ඇම්බිෂන් එක වෙන 80% රිනියබල් එනර්ජි කියන ගෝල් එක ගවර්න්මන්ට් එකට යන්න පුළුවන්. ඉතින් ඉස්සරහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කොයි විදිහටද ගවර්න්මන්ට් එක මේ ඉන්එෆිෂන්සීස් හෑන්ඩල් කරලා එලිමිනේට් කරලා මේ ප්‍රොසෙස් එක ස්මූත් කරන්න කියලා. මේ අනුව තමයි තීරණය වෙන්නේ මේ කම්පනිස් වල ෆියුචර් පර්ෆෝමන්ස් එක. නමුත් දැනට තියෙන තත්ත්වය අනුව ගොඩක් growth prospects මේ ඉන්ඩස්ට්‍රි එකේ මට පේනවා wind force වල, LVL energy වල, ඒතකොට last power, විදු ලංකා වගේ ඒවල ගොඩක් වෙලාවට. මොකද ඒගොල්ලන්ගේ ලංකාවට අමතරව overseas operations උත් investments උත් යනවා. ඉතින් focus කරන්න හොඳ sector එකක් ඉස්සරහට ගොඩක් හොඳ cash flow සම්බන්ධ වෙයි, විශේෂයෙන් මේ dividend income එකක් වගේ. ඉතින් long term investor කෙනෙකුට ටිකක් risk-averse investor කෙනෙකුට dividend cash flow එක බලාගෙන portfolio එකක් හදන කෙනෙකුට මේ industry එකේ මෙන්න මේ stocks මට recommend කරන්න පුළුවන්. මම හිතන්නේ ඔයගලන්ට දැන් idea එකක් හම්බෙන්න ඇති කොහොමද Winforce IPO එකෙන් පස්සේ share එක මොකද වෙන්නේ සහ මේ industry එකේ overall growth prospects ගැන මොන හරි තව දැනගන්න දෙයක් තියෙනවා නම් මට comment එකක් දාන්න, මම reply කරන්න. හරි, එහෙනම් බොහොම ස්තුතියි. තවත් මේ වගේ වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනවා. හැමෝටම ජය.